සුබ උදෑසනක් සරම පිටින් බණ උදෑසනම බණ ඉතාමත් වැදගත් කාරණයක්, කොයි වෙලාවෙත් මේක ලෞකික කාරණයක්. අපේ ගිහි ස්වාමීන් වහන්සේලාට පණිවිඩයක් දෙන්න ඕනේ. ඒ වගේම පැවිදි අයට පණිවිඩයක් දෙන්න ඕනේ. ඒ වගේම පැවිදි වෙලා ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලාට පණිවිඩයක් දෙන්න ඕනේ. අපේ ගිහි අයට විශේෂයෙන් පණිවිඩයක් දෙන්න ඕනේ. මේ වල අනුමත කරන්න එපා. එකක් තමයි මෝඩ වැඩ. මෝඩ වැඩ කියන්නේ ඝන අව්වේ, තඩ අව්වේ, රුවන්වැලි සෑය වටේ හෝ පාරවල් වල හෝ සෙරප්පු නැතුව යන්න එපා. සෙරප්පු නැතුව පොළොව රත් වෙලානේ. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. හාමුදුරුවන්ට විශේෂයෙන් කියන්නේ පාරවල් වල යනකොට සෙරප්පු දාගෙන යන්න. හොඳ නෑ, අඩියට කකුලට හොඳ නෑ. ඒක නිසා අර ඉස්සර තිබ්බ ඒ ක්‍රම වැරදි ක්‍රම. උන්වහන්සේ විනය කියලා එකක් එහෙම පැනෙව්වේ නැහැ. එහෙම පැනෙව්වේ නැහැ සෙරප්පු නැතුව යන්න කියලා. එහෙම කිව්වේ නැහැ උන්වහන්සේ. ඒක වැරදි බණ. එතකොට සීතල කාලයට හොඳට ආවරණය කරගෙන යන්න. වැස්සි තෙමි තෙමි කොහිවත් යන්න එපා. වර්ෂා කාලය ඇතුළත වෙලා ඉන්නේ යනවනම් කුඩයක් අරන් යන්න. ස්වාමීන් වහන්සේලාට ඒවා වැස්සේ තෙමි තෙමි රුවන්වැලි සෑය යට ඉන්න තීරුමක් නෑ. වැස්සේ තෙමි තෙමි රුවන්වැලි සෑය යට කුඩ යට මොනවද කරන්නේ? ඔය තීරුමක් නෑ. මේ ලෝකේ මෝඩ වැඩ කරන්න එපා. ඔය බෞද්ධ අය ඉසල ලෞකිව කවුරුත් මෝඩයි. ඒම මෝඩ වැඩ. අශෘතවත් පුද්ගලයෝ, මේ සාමාන්‍ය ප්‍රඥාවත් නැති මෝඩ මිනිස්සු. බුදුහාමුදුරුව වැස්සේ යන්න එපා කිව්වේ එකයි. එතකොට සෙරප්පු හොඳට දාගෙන යන්න. හොඳ ඇඳුමක් අඳින්න. හොඳ ඇඳුමක් කිවි සීතල නම් හොඳට ආවරණය කරගෙන යන්න. සිවුරට යටින් කලිසම් අඳින්න. කලිසම් එළියට පිරුණට ගානන්නේ. ඒවා හේතුවක් නිසා ඒ කාලෙට අදාළව මොලේ පාවිච්චි කරලා ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා සහ ගිහියෝ. එතකොට පුටු තියෙද්දි බිම ඉඳගෙන කන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. එකට ඉඳගෙන කන්න කිසි බාධාවක් නැහැ ගිය අයත් එක්ක. එහෙම දෙයක් නැහැ. එතකොට මොකද්ද තියෙන්නේ? ගිහි සහ පැවිදි කියන අය වෙන් කරන්නේ කොහොමද? සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. ඒ තැන හොඳට තේරුම් ගන්න. ඒක නිසා පට්ට මෝඩ වැඩ කරන්නේ පසාමින් වහන්සේලා. පුත්වල තිබුණට කවුරුත් කිව්වට හිතලා බලන්න ඒව හරිද කියලා. එතකොට ගිහි අයත් ස්වාමීන් වහන්සේලාගෙන් ඒව බලාපොරොත්තු වෙන්න එපා. වැරදීනේ. ඔබ යනවාද කට්ටක අවුවේ පාර පොළවල් වල රත් වෙච්ච ගල් තියෙන පාරවල් වල මොකද්ද? ඒ ඇවිල්ලා අධික ශරීරයට දුක් දීමේ ක්‍රමය, වැරදියට ආපු ක්‍රමය. ඉතින් ස්වාමීන් වහන්සේලා සතුටින් ඉන්න ඕනේ. ශරීරයට දුකක් දෙන්නේ මොකටද? ඉල්ලගෙන දුකක් දෙන්නේ. එහෙම අවශ්‍ය නැහැ. එතකොට ඔය මල මකුල් පාත්‍ර උස්සන් අද කාලේ යන්න අවශ්‍ය නැහැ. ඉතින් සංකේතයක් හැටියට පාත්‍රේ දාගෙන ගියාට ගානක් නැහැ. බොරුවනි ඉතින්. ආ, පාත්‍රේ මකුලේ කන්න පුළුවන් ද ගෙනිච්චට පස්සේ පිඟානක හොඳට දාගෙන පිඟන් තියනවනේ. ඔය මේවැ හොඳට බෙදාගෙන ආහාර ටික හොඳට පේනවා. වලඳන්න හරි මගුල කන්න හරි පුළුවන්. එතකොට ඔය පාරවල් ගානේ තැන් තැන් වල රස්තිය ආදු වෙන එක තේරුමක් නැහැ හාමුදුරුවෝ. මොකටද යන්නේ? බණ පදයක්වත් අහන්න යන්නේ නැතුව. බුදුහාමුදුරුවෝ කිව්වේ රොක් වෙවි යන්න නෙමෙයි. යනවා නම් පින්ඩ පාතේ තනියෙන් යන්න. දෙදෙනෙක් එක්ක යන්න අමාරු නම් මේ ඒ ප්‍රදේශවල පින්ඩ පාතේ යන්න සුදුසු නැත්තම් යන්න එපා. මොනවද ඔය විහිළු? බුදු දහම කියලා පණිවිඩ දෙනකොට මිනිස්සු දෙකට තුනට නැවෙනවා. හා, මිනිස්සුන්ට බණපදයක්වත් කියලා දෙනවද? නැහැ. ධර්මය තුලින් තමයි මිනිස්සුන්ගේ සිත නිවෙන්නේ. මොනවද ওই සෝබන වැඩ? මොනවද ওই සෝබන වැඩ? හිතන්න. අද වගේ ගොඩක් හොඳ මාධ්‍ය තියෙනවා. ඒවා තුල මිනිස්සුන් ওই TikTok වගේ වේ මම දැක්ක දැන් TikTok තානම් කරන්න යනවා. අපිට ඒව අදාළ නැහැ. යම් ධර්ම කරුණු වර ධම්මපදේ වගේ ලස්සනට දේවල් මිනිස්සු දානවා. පින්තූරයක් දාලා පින්තූරේ ලස්සනද කියලා ගන්නවට වැඩිය
ඒ වචනය අර්ථවත් ක්ෂණිකව ෆ්ලෑෂ් එකක් වෙනවා. අන්න ඒ වගේව තමයි අද සමාජයට අවශ්‍ය, තරුණයට අවශ්‍ය. ටික්ටොක් වල තියෙනවා යම් යම් හොඳ දේවල්, පොඩි දේවල් දානවා. එතකොට ඒවෙන් ක්ෂණිකව ඒ ළමයිට, දරුවන්ට වැඩිහිටියටත් හොඳයි, පණිවිඩයක් දෙනවා ජීවිතේ සකස ගන්න. එහෙම හුඟක් හොඳ මාධ්‍ය තියෙද්දී මොකද්ද ඔය විහිළු? අද කාලයට අනුව කොහොමත් නෙමෙයි හැමදෑම ගැලපෙන්නේ. ඔය දේශගුණිය වහින කාලේ රුවන්වැලි සෑය යට කුඩ පෙල්ලගෙන මොන මගුලක්ද? මොලේ අමාරුවද? මොලේ මොරොන්දමද? ගිහි පැවිදි දෙගුල්ලොන්ටම වැස්සට රුවන්වැලි සෑය දිය වෙලා යනවා. දිය වෙලා ගියා දෙන් ඉතින් ඔය මගුලට මොකද්ද කරන්න පුළුවන්? පැත්තකට වෙලා ඔබ ඔබම උත්සාහයෙන් කරගත යුතු මගක් තියෙන්නේ. ඔබ ඔබම උත්සාහයෙන් කර. ඒක නිසා ස්වාමින් වහන්සේලා පාරේ දඟලගෙන පෙළ තායිලන්තයෙන් අරහින් මෙහින් ඔක්කොම ඉන්නේ මෙන්ටල් පොරවල්, මෙන්ටල් පොරවල්. ඉතින් මේ පණිවිඩය හරියට මිනිස්සු ග්‍රහණය කරගත්තින. දැන් මේවා මැදිවියේ අය, වයසක අය විසින් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒගොල්ලෝ ගිය මග, ඒගොල්ලෝ කැමති නෑ මේක පාර ගන්න. ඒක නිසා ස්වාමින් වහන්සේලා කරන්න ඕනේ ගිහි අයත් ඒවලට උල්පන් නොදෙන්න, උල්පන්දන් නොදෙන්න ඕනේ. හිතන්න මං කිව්ව කතාව, කකුල් පිච්චෙනවා, සෙරප්පු හොඳට දාගෙන යන, අපහසු නම් සපත්තු දෙකක් දාගෙන යන්න අමාරුයිනේ පාරවල්. මොනවද තමන්ට අපහසුවෙන් යනවා කියලා අනිත් උන්ට මැජික් පෙන්වනවද? එහෙම එකක් බුදුහාමුදුරු අනුමත කරෙත් නෑ. බුදුහාමුදුරු මැජික් අනුමත කරේ නෑ. බුදුහාමුදුරු තමන් අපහසු දේවල් කරනවා කියලා, අපහසු දේවල් කරනවා කියලා අනිත් අයට පෙන්වන විදිහට මැජික් කරන්න කිව්වේ නෑ. බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? මහානකම අපහසුයි කියලා. මහානකම අපහසුයි කියලා කිව්වේ රැයුත් හාමුදුරුවන්ගේ දේශනාව තුළ තියෙන මහානකම අපහසු වෙන විදිය. ඔය ශරීරයට අධික දුක් දීලා ලෝකෙට මහානකම අපහසුයි කියන ක්‍රමය වැරදි. ඒක හාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා ගියෝ ඒවට උඩ ගෙඩි දීම වහම නවත්තන්න. අපහසුතා ඒවක් වෙනුවේ බමුණු හෙළුවෙන් ඉන්න අපහසුයි කියලා. බමුණු ස්වාමින් වහන්සේලාත් ගොඩක් අය ඔය වගේ වැඩ කරන්නේ අර හෙළුවෙන් ඉන්න බමුණෝගේ. හෙළුවෙන් ඉන්න බමුණු ඇයි? ලැජ්ජාව තියෙන නිසා හෙළුවෙන් ඉන්න බෑ කියලා. ඉතින් ස්වාමින් වහන්සේලාත් ඊට සමාන දෙයක් කරන්නේ. සෙරපු නැතුව යනවා. වැස්ස තෙමීගෙන අපි ඉච්චරට කැප වෙලා කාටද ඔය ෂෝ ඔෆ් කරන්නේ? කාටද ඔය සූබනි පෙන්නන්නේ? මෝඩ වැඩ. ඒව කරන තැන හෙළුවෙන් යන එක මෝඩ වැඩ. බුදුහාමුදුර ප්‍රතික්ෂේප. වැස්ස තෙමීතිමි භාෂාවෙන් හේතුවක් නැහැ නිකන් පාරේ ඇවිදින්න. මොකටද ඇවිදින්න පාරේ හේතුවක් නැතුව? සරපු නැතුව නිකන් පිස්සු වගේ දුවනවා. කමන්නේ කන්න නැත්තම් කුඩයක් අරන් වැස්ස තෙමීගෙන පාත්‍රයක් අරන් ගියාට කන්න නැති නිසානේ යන්නේ පිණ්ඩපාතේ. ඒක වෙනම කතාවක්. ඒ වුණාට ඔය පාත්‍ර කතාවත් මහ විහිළුවක් නේ. සූබන නෙවුවා අද කාලේ හැටියට. පිඟානක් අරන් යන නැත්තම් මොකක් හරි කන්ටේනර් එකක් ටිකක් ලොකු එකක් අරන් යන්න. පන්සලේ කීප දෙනෙක් ඉන්නවා නම් ඒ අයට ආහාර ටික එකතු කරගෙන ඉන්න පොඩි මල්ලක් අරන් යන. ගානක් නෑ. මම දැක්ක සමහර අය මලු පිටින් අරන් යනවා. ඔව් ඉතින් තියාගෙන කන්න එපයි. වාසාව කාලෙට හරි වැඩි හිතන්න එපා. රහත් වෙලා මේ කාලාතාරේ රහතුන් වහන්සේලාත් එකතු කරගෙන තියාගෙන කාලා තිනවා. ඉතින් බුදුහම්දුර එච්චර මෝඩ ධර්ම දේශනාව මෝඩ මිනිස්සු වෙන්න එපා. කවුරුත් කිව්ව පළියට ලෞකික ලෝකේ ප්‍රඥාවන්ත මිනිස්සු වෙන්න, ප්‍රඥාවන්ත මිනිස්සු බව ලෝකයට පෙන්වන්න එකයි වැදගත්. පට්ට මෝඩයෝ කාලයක් තිස්සේ කරපු දේවල් සුද්දෝ පුකෙන් හිනා වෙනවා. පුක 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 කියන්නේ සිංහල වචනයක්. ගුදය. ඔය හැමතැනින්ම බය වෙන්න එපා ඔය වචන කියන්න. ඔය හැමතැනම තියෙනවා. ඒ නිසා වැරදි වචන යන්නේ මේ හිනා වෙනවා ඒ මිනිස්සු. ලැජ්ජ හිතෙනවා වගේ වැඩ කරන්න එපා. මුළු ලෝකයේම බෞද්ධ ජනතාවද කියන්නේ ස්ටුපිඩ් වැඩ කරන්න එපා ඔයගේ වැඩ. බෞද්ධ අය මහ මෝඩ වැඩ කරන්නේ. වෙන ආගම්වල අය ඔයගේ වැඩ කරන්නේ. තමන්ට බණ ටිකක් කියන්න පුළුවන් පිණ්ඩපාත ගන්න නැත්නම් හොඳයි. පිණ්ඩපාතේ හැසිරිලා බුදුරජාණන් වහන්සේ කියනවා පිණ්ඩපාතේ හැසිරිලා. මොකද පිණ්ඩපාත යන්නේ? ඇයි පිණ්ඩපාත යන්නේ? පිණ්ඩපාත යන්නේ ගෙදරට දානි දීද්දි? හේතුවක් තියෙනවා.
දෙයක් පිණ්ඩපාතය. පිණ්ඩපාතයේ යන්න හේතුව බල දන්නවද නැද්ද දන්නේ නැහැ. දන්නා නම් බොහොම අඩුයි. පිණ්ඩපාතයේ යෑම තුළ වෙන්නේ අපිට ඒ අයට ගොඩාක් මිනිස්සු අතරට සම්බන්ධයක් ඇති වෙනවා. මොකටද සම්බන්ධය? ධර්මය දෙන්න උපකාර වෙන වෙන හේතුවන්නේ. පිණ්ඩපාතයේ තුල සූක්ෂම ක්‍රමයක් තියෙන්නේ. ගෙවල් ඇතුළේ දොර වහගෙන ඉන්න අයට අවස්ථාවක් දෙනවා. මෙහිම කෙනෙක් ලෝකේ ඉන්න දසවස්තුක මිත්‍යා දෘෂ්ටි එක්කාංගේ දසවෙනි අංගේ කෙනෙක් ඉන්නවා ලෝකේ. එයා උතුම් වූ දේශනාවක් කරනවා. ඒ දේශනාව අහන්න කෙනෙකුට අවස්ථාව සැලසෙනවා. කෙනෙකුට ඒ සුහදත්වය බිල් කරන්න උපකාර වෙනවා. දැන් අපි කිමු යම් කිසි ප්‍රදේශයක පිණ්ඩපාතේ යනවන ඒ ප්‍රදේශය තුළ ඉන්න අය මේ කෙනා කෙරේ සුහදත්වයක් ගොඩ නැගෙනවා. ඒකයි පිණ්ඩපාතේ යන්නේ. තුන බුදුරජාණන් වහන්සේ කියනවා හැමදාම එකම පැත්තේ යන්න එපා. හැබැයි වුණාට හැමදාම එකම දේ කරන්න එපා. එකම මාර්ගයේ යන්න එපා. එකම මාර්ගය යන්න එපා. ඒ කියන්නේ දවස් දෙකක් ගියාන් පස්සේ සුවදත් ඊට පස්සේ ආයෙ සර්කල් එක ගිහින් වෙන ප්‍රදේශයකට යනවා. ඒ ප්‍රදේශවල ඉන්න අය තුළ සුහදත්වයේ ගොඩ නැගෙනවා පිණ්ඩපාතේ. ඒකම කමියුනිකේට් කරන්න අවස්ථාව සැලසෙන. මොකද්ද බුදුදහම? වචනයක් හරි කියනවා. සමහර අය ඉන්නවා මෙහෙම හිඳලා බණ අහන්නේ. වචනයක් දෙකක් කිව්වම ඒ උඹ මොකද්ද කිව්වේ? උඹ කිව්ව වචනය අමුතු එකක්. මට ටිකක් පොඩ්ඩක් හිතන්න පෙළඹුණා. එහෙම කියන අය ඉන්නවා. සමහර වෙලාවට අපි මේ රටවල් වල ආයත වුණත් හිතන්න වචනයක් දෙකක් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියන මෙහි කෙනෙක්ට ධර්මය ප්‍රචාරය කරන්න එහෙම කරන්න බෑ මේ රටේ. මේ රටේ තමන්ගේ ආගම ගැන වැඩි කතා කරන්න බෑ. එක එයාට එකතු කරන්න බෑ. අපිට බෑ එක පාත. හැබැයි අපිට ඉන්ඩිරෙක්ට්ලි කියන්න පුළුවන් හිතන්න. ඔය අනිත්‍ය කියන වචනය ඉන්ඩිරෙක්ට්ලි කියන්න පුළුවන්. අනිත්‍ය ස්වභාවය. එතකොට සමහර ඒ විදියට වචනය හදලා එයාට ගැළපෙන විදියට ඒ අවස්ථාව අනුව කියන්න පුළුවන් අපිට. කිව්වහම එයා හිතන්න පෙළඹෙනවා. හිතන මිනිස්සු. අනිත්‍ය දකින්න හිතන මිනිස්සු. නුවණින් කල්පනා කරන මිනිස්සු. අපිට තව කෙනෙක්ව මේ රටේ ආගමකට නම්ම ගන්න බෑ. නිදහස් හිතන අය. හැබැයි සුහදත්වයේ ගොඩ නැගුණාම, හොඳට සුහදත්වයේ ගොඩ නැගුණාම තමයි ඒ අයට අපේ දර්ශනය, එහෙම නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය දෙන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලොන්ට එක සමහර වචන පිණ්ඩපාතය යන ගමන් ඒ අවස්ථාව අනුව ඒ අයට කියන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාව සැලසෙනවා පිණ්ඩපාතය යෑම. ඒක හරිම වැදගත්. හරිම වැදගත්. ඒක නිසා නිකාම් පිස්සු වගේ වැල නොකැදී මොකද්ද පැත්තකට වෙලා හිතන්න. තෙමි තෙමි යනවා. පරෙන් ආව, මේ රටෙන් ආව, එකතු වෙලා ඩංකුටු ගගා. ඕව බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ නෑ. ඕව කරන්න කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ එකට යන්න නෙමෙයි, විසිරී යන්න. විසිරී තැන් තැන් වල ගියා නම් ඔය කට්ටිය ගොඩාක් දෙනකොට ඒ හමුවීමක් තියෙනවා නේද? පාරවල් වල එකම පාරේ දිගටම යනවට වැඩිය ඇත්තද බොරුද? ලංකා පුරාම තැන් තැන් වල පිණ්ඩපාතේ ගියා නම් කොච්චර වටිනවද? ආසාවිනවා. ඊට පස්සේ සුවදත්තයක් ගොඩ නැගෙන. ඊට පස්සේ ඒ අය බලනවා මම පිණ්ඩපාතේ ඉඳලා කියනවා. දානි කංකත පුරවනවනේ. ඊට පස්සේ පොඩ්ඩක් සාකච්ඡා කරනවා. ඇයි ඔයා පිණ්ඩපාතේ යන්නේ? ඔයයි මහන වුනේ. එතකොට සුවදත්තයක් ගොඩ නැගෙනවා. ඉතින් ඔය වගේ චුට්ට 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 සුවදත්තයක් ගොඩ නැගුණාම මේ පෞද්ගලික වාසිය නෙමෙයි ඒ ස්වාමීන් වහන්සේට යමක් දෙන්න උපකාර වෙනවා. කතා කරන්න බැරිද? සීලිය ගැන එහෙම බැරි නැහෙනි. මේ තුල මහත්මයා නෝන මගේ හිත සුව සහනයක් තියෙනවා. මොකද්ද ස්වාමීන් වහන්සේ තියෙන සහනය? එතකොට සුහදත්වයක් ගොඩ නැගෙනවා. ධර්මය ප්‍රචාරය වෙනවා. එනම් පිණ්ඩපාතය යන්න මූලිකම හේතුව ධර්මය ප්‍රචාරය වීම. අද ඉතින් ඒව ඉච්චරම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැතුවත් නැහැ. හොඳයි. යන්නේ මං කියන්නේ යන්න එපා කියලා. ඉතින් ප්‍රඥාවන්ත වෙන්න. මොකද්ද ප්‍රඥාවන්ත වෙන්න? මිනිස්සු ප්‍රඥාවන්ත වෙන්න මේ මෝඩ වෙන්න එපා. මේ උදින් කාර යන කාලේ
බලන්නකො විද්‍යා වශයෙන් කොච්චර දියුණුද මේ වගේ ගොම් පාට් කරන්න. ඒ ඒ ඒ ලෝකයට අදාළ විදියට බුදු දහම අරගෙන ඉන්න එතනට දාන්න. එතකොට ඒ නවීන විද්‍යාව තුළ බුදු දහම ළඟින්ම තියන්න එතනට ගැලපෙන විදියට. වැද්දෝ වෙන්න එපා, වැද්දෝ කරපු වැඩ උස්සගෙන එන්න එපා. මෙතන හෙළුවෙන් ගිය කතා මෙතනට ගැලපෙන්නේ. එතකොට මේ නවීන විද්‍යාව ලෝකයේ දියුණු ලෝකයේ තුළට මේක ගෙනල්ලා මොකද්ද පෙන්වන්නේ? අත්තකිල මතානියෝන්ගේයි කාමතුකල්ලිකානියෝන්ගේ කවුරුත් දුක් වෙනවද නේ? පරිහරණය කරන නවීන දේවල් පරිහරණය කරනවා අනිත්‍ය දැකලා. කවුද එපා කිව්වේ? කවුද එපා කිව්වේ? අනිත්‍ය දකින්න කැරේ දුවන්න ඕනේද? එහෙම කිව්වෙත් නෑ බුදුහාමුදුරුවෝ. එහෙම කිව්වේ නෑ. ශරීරයට අධික දුක් දෙන්න කිව්වද අනිත්‍ය දකින්න? එහෙම කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අවසානයේ මට වැරදුනා, මට වැරදුනා. යසෝදරාව බලන්න ගියා නේද? යසෝදරාව බලන්න ගිය යසෝදරාව, ඔව් යසෝදරාව මට වැරදුනා. අනේ ස්වාමීනි කියලා කතා කරලා බෝරු පට්ට කතා පස්සේ එකතු වෙච්චා. ආ මොකරි කියන නමකින් වැඳ වැටි නිකන් එහෙම කතා කරනවද මේ මේ පිරිමි නිකන් දෙකේ කොලියට දාලා? කවදාකවත් එහෙම වුණේ නෑ. එහෙම වෙන්න ඇති ගෑණි දෙකට තුනට නැවිලා මිනිහට කතා කරපු කාලේ එදා පවතින්නේ නැති බුදුහාමුදුරන් බෝසතාණන්ගේ චරිතය එහෙම නෙමෙයි. නිහතමානී බුදු වෙන්න යන්න ඉස්සලත් නිහතමානී. ඉතින් ගෑණි වැඳ වැටි ස්වාමියා වශයෙන් උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නවා ගෑණුන්ට සලකන විදිය, ඒ එදා පැවිදි ක්‍රමය පහත් ක්‍රමයක්. ඒක වැරදි. ඉතින් යසෝදරාට එහෙම සරෙන ස්වාමීනි මේම කී කිය වැඳ වැටි ආය පණිවිඩය දෙන්න මොකද? ගෑණි මිනිහට වඳින්න ඕනේ කියලානේ කියන්නේ. ආ ඒ සමාජයක්නේ තියෙන්නේ, මොට්ට සමාජයක්නේ කිය උරුප්පන්න හදන්නේ ආය. ආ යසෝදරාගේ චරිතය තුරින් ගන්න බලන්නේ මොට්ට සමාජය. එහෙම දෙයක් නේ. ගෑණි මිනිස්සු සමතැන් නොවනේ කියලා බුදු වෙන්න ඉස්සලා බුදු බෝසතාණන් වහන්සේ දන්නවා. ඉතින් ගියා හම්බ වෙන්න. එහෙලා කතා කරලා සුහදව කතා කරා. බුදුහන්වරුන්ගේ අතිනුත් ඇල්ලුවා, හාද්දකුත් දුන්නා. එහෙම දෙන්න බැරිද? පුළුවන්. පුරු කතා. මිනිස්සු හදාගත්ත පසු එකතු වෙච්ච. කොච්චර කිව්වත් තේරුම් නැහැ. ඒක දීර්ඝ සාකච්ඡාවක්. ආ උන්වහන්සේ ඊට පස්සේ තණ්හාව නිසා කියන්නේ ගෑණි බලන්න. ආ ඊපස් ගෑණු කියන්නේ වැඩක් නැන්නේ පහත්යක් උනේ. එහෙම සමාජයක් උලුප්පන්න තමයි බුදුදහමත් ඇවිල්ලා තියෙන්නේ. බුදුදහමත් ඇවිල්ලා තියෙන්නේ. ඒක උන්වහන්සේ ගෑනු පිරිමයට සමතන කියන ස්වභාවය ඒකෙම තේරෙනවා. බුසතන් වහන්සේ බුදුජාන වහන්සේ යනවා යසෝදරාම් වෙන්න. මොට්ට වෙන්න එපා. මොට්ට වෙන්න එපා. ආ එතකොට බුදු දහම කියන්නේ සම තැන, සියලු මනුෂ්‍යයට සම තැන තියෙන ස්වභාවයක්. ගෑනු පිරිමි කිසි ભેදයක් නැහැ. ගෑනු පිරිමි කිසි ભેදයක් නැහැ. ඉතින් ওই කතාව ගෑනුන්ට බුදු වෙන්න බෑනේ. ඒ තව මූල කතාව. බුද්ධ කියලා කියන්නේ රහත් වෙනවා. රහත් වෙන්න පුළුවන් ගෑනුන්ට. කිසි වෙනසක් නැහැ. කිසි වෙනසක්. භාව රූපේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. භාව රූපය නිසා අඩුපාඩු. ඒ කියන්නේ ගැහනුව ඉන්සිකියුර්ඩ්. ඒ කියන්නේ ඇයට තනියෙන් ඉන්න බෑ, අමාරුයි. රැලක් වශයෙන් ඉන්න ඕනේ. මොකද තනි කෙනෙක් ආරාමයක හිටියාම ඉන්සිකියුර් ස්වභාවයක දර මහන වෙනකොට ඒක උරන ප්‍රශ්නයක් තියෙනවා. තනි පංගලමේ ඉන්න සිකියුරිටි එක අඩු. ඒක ඕන කෙනෙකුට තේරෙනවා ඇති. ඕන කෙනෙකුට, පිරිමි කෙනෙකුට තනියෙන් හිටියත් ගෑනු කෙනෙකුට ටිකක් කවුරු හරි ඉන්න ඕනේ. අනේ වගේ යම් යම් අඩුපාඩුකම් දිනන මෙහෙණින් වහන්සේලාට. එහෙම නැතුව මහන වෙනවා මෙහිණින් වහන්සේලාට. අර පට්ට බොරු කතා හරියට එකතු වෙලා දෙනවනේ මෙහිණි වුණොත්. ඒකටත් හේතුවක් තියෙනවා. මෙහිණින් මෙහිණින් මෙහිණි ශාසනය ඇතිවීම තුළ ගෑනුවේ ඒකටත් හේතුවක් තියෙනවා. 10000කින් 5000 ගණන් තමයි තියෙන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා කියලා ඔබටත් තේරෙනවා ඇති. මොකද ඒගොල්ලෝ කාම වස්තුන්නේ. ගෑනුවේ සාමාන්‍යයෙන් සූත්‍රවල සමහර සූත්‍ර තියෙනවා හඳුළු කියන්නේ ඒවා කාමයට ඇදී යන అలවන වස්තු ඒවා. ඉතින් ඒ අය නිසා ටිකක් අර බුදුදහම ප්‍රොපගේට් වෙන ඉදිරියට යන ගතිය අඩු වීමක් තියෙනවා. එහෙම නැතුව නෙමෙයිකට හේතුවක් තියෙනවා. 10000 5000 වෙනවා කියලා කියන්න හේතුවක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කීප විටක් මෙහිණි ශාසනය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ මෙහිණින්ට ගෑනුවාට වැරදියට සලකන්න කියන එක නෙමෙයි. පටලවා ගන්න එපා. හේතුවක් තියෙනවා උන්වහන්සේ. උන්වහන්සේ රාහුලෝ ගෙනිච්ච හේතුවක් තියෙනවා. සුදුරුද ඇවිල්ලා චෝදනා කිරීමට හේතුවක් තියෙනවා.
හරි එතකොට ඒ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඇයි එහෙම කරේ කියලා අහන්නේ. කොහොමද 10 න් 5000ක් අඩු වෙන්නේ? ඇයි? ඇයි එහෙම බුදුහාමුදුරු කිව්වේ මේ ශාස්ත්‍රය පටන් ගන්න එපා කියලා? ඇයි එහෙම කිව්වේ කියලා ප්‍රශ්න කරන්නේ. ඔය ප්‍රශ්නට උත්තර නැහැ. පොතේ තියෙන නිසානේ. පොතේ තියෙන නිසා කිසි දෙයක් පිළිගන්න බෑ. අපිට ඒක හේතු හොයාගන්න බැරි නම් ඒක අයින් කරන්න. ඒක දන්නේ නැහැ කියන කෙනට කියන්නේ. අපිට යම්කිසි බුදුරජාන් වහන්සේ යමක් කිව්වනම් ඒකට හේතුව අපිට දෙන්න බැරි නම් අපි ගන්නේ උත්තර දිය නොහැකි ප්‍රශ්න හැටියට. ඒක නිහතමානී වෙන්න හාමුදුරු හැම මගුලම දන්නේ නැහැනේ අපි. සමහර බුද්ධ දේශනාවේ හරි කවුරු හරි අපිට මේ ප්‍රායෝගික ජීවිතේ යමක් අපෙන් ඇහුවොත් ඇයි එහෙම ඔයා කියන්නේ මොකද්ද හේතුව කියලා දන්නේ නැහැ. සියල්ල දන්නේ ඒක ඒ ප්‍රශ්නය වැටෙනවා දන්නේ නැති කොටට. දන්න ටික විතරයි අපි දේශනා කරන්නේ. ඒක සාධාරණයි. ඉතින් මම මේ කිව්ව දේශනාව ප්‍රඥාවන්තයි ටිකක් නුවණින් කල්පනා කරන වර්තමානයේම මේ ගැන හිතන අය හොඳට හිතන්න කොහොමද මේ අන්ත වලින් එකතු වෙලා අපි ප්‍රඥාවන්ත වෙන්නේ මෝඩ නොවෙන්නේ කියන ස්වභාවයකින් තමයි මං ස්වාමින් වහන්සේලාට කියන මෝඩ වැඩ කරන්න එපා මෝඩ වැඩ ප්‍රදර්ශනය කරන්න එපා ඕවා ලොකු කමක් හැටියට පෙන්නුවට ඕකේ පණිවිඩය ඇතුළේ සැඟවිලා තියෙන තඩි මෝඩයි ස්වාමින් වහන්සේලා කියන ඒක නිසා ඉදිරි අනාගතයේ තරුණ දරුවෝ විද්‍යාවත් එක්ක එකතු වෙලාම දුක් නොවී ඒවත් පරිහරණය කරන සතුටින් ඉන්න ගමන්ම බුදු දේශනාව වඩ වඩාත් සතුටින් ඉන්නේ. හැමතිස්සෙම මේ වචනේ මතුරවන්න. අනිත්‍ය දුක නෙමෙයි. අනිත්‍ය සතුට මම කියලා තිනවා. අනිත්‍ය සතුට. අනිත්‍ය ස්වභාවය නොතේරෙන්නේ අනාත්ම ස්වභාවය නිසා. ඒක නිසා දුක නෙමෙයි හම්බ වෙන්නේ. මාර සතුටක්. උන්ට ඒ වචනේ වැරදි. ඒකේ අර්ථය වෙනස්. දුක අවබෝධ වෙනවා කියන ස්වභාවය. අනිත්‍ය අනාත්ම ස්වභාවයෙන් දුක අවබෝධ වෙනවා දුක දකිනවා දුක තේරෙනවා කියන ස්වභාවය තමයි විදර්ශනාව. එක එක තැනකට වචනයකට දැම්ම දුක කියලා. ඒක අපේ දුකක් කරගත්ත වැරදුන තැන. එතනදී දුක කියන්නේ දුක දකිනවා දුක හඳුනනවා දුක දකිනවා දුක හඳුනනවා කියන ස්වභාවයට අපේ දුකක් දාගත්තා. වැරදි ඒක. විදර්ශනාවෙන් පණිවිඩය දුන්නේ සම්මා දිට්ඨියෙන් කියන්නේ දුක දකිනවා දුක තේරෙනවා. දුක හඳුනනවා කියන ස්වභාවයේ දුක් විඳිනවා නෙමෙයි. ඒක වැරදුනා. කී විදිහකට මම ඒක කිව්වද? ආ? තේරුණාද? තේරුවා සරණයි.